සම්බුද්ධස නමුබුද්ධාය කවරණී පෙන්ස්වාමන් වහන්සේගේ නවසරයි අදත් අපි මේ ඔබහා එකතු වෙන්නේ ඒ සොදුරු නිවන් මඟ ගැන සාකච්ඡා වෙන සදහම් වැඩසටහන සමග අදත් අපි සමග මේ උතුම් ධර්මය වෙෙදා හදාගන්නට අප සග එකතුවෙනම් අපගේ ගෞරනය පෙන්න ස්වාමින් වහන්සේ අපි පෙන්න ස්වාමන් වහන්සේ ගෞරුව නමස්කාර පූර්කෝ මේ වැඩසටහන්ට පිරිගනු ලබනු නමු බුද්ධයි නමුබුද්ය ප ඉතින් අපි මෙතිෙක් දවස් මේ සොඳුර නිවන් මගේ සදහම් සාකච්ඡාව තුළින් අපි කතා කරන්නට දුන ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නවා වදාළ සොඳරු නිවන් මග වූ සත්තිස් බෝධි පාක්ෂික ධර්ම මෙෙමනැත් නම් සතක් වු සත්තන්නම් බෝධිපක්යානන් ධම්මානන් කෙර විස්තර වෙන කන්නේ ප්‍රධාන කාණ්ඩ වසින් සතක්කු බෝධිපාක්ෂික ධර්මයන් ගැන තමයි අපි සාකච්ඡාවට බඳුන් කළේ. ඒ තමයි සතර සතිපට්ටාන සතර සම්මපපධානු වීදී ඉද්ධපාද අපි පසුගේ වැඩසටහනි සතර දධිපාද කතා කළස ප ඉන්ද්‍රී පංච බල සප්ත බෝජ්ජංග ආර්ෂ්ටානික මාර්ගයාදදි වශයෙන් ගත්තහම හත් අර්ගකින් යුතු බෝධි පාක්ෂික ධර්මයෝ අපට මේ සුදුුරු නිවන් මග හැටේට අනුගමනය කරන්නතියන. පහරාධ සෝත්‍රයේ පිරිින ස්වාමෙන් වහන්ස මේ හින්ද්‍රයේ සතිස් බෝධි පාක්ෂික ධර්මයන් බුදුරජාණන් වහන්සේ පහරාද අසුරයා කිව අසුරයෝ මහසාගරයට ඇලුම් කරන්නේ මහසාගරයේ තියන මුතුමැණක් අන්රිදී ආද මහා වටිනා සම්පත් මුහද තියෙන නිසාගලා. ඒ නිසා මේ අසුරියෝ හරි කැමැත්තෙන් ආසාවින් මේ මහසාගරය වාසය කරනවා. අන්නේ වගේ බුදුරජාන් වහන්ස වදළමින් බුද්ධ වාාසනය සඳහම් මාකරයක් මේක තියන වටිනා මහානයේ වස්තු තම මුහද ති පොටිනා මුතුවැැනිකාදිය වගේ මේ සත්තිස් බෝධි පාක්ෂික දරුම ඉතින් මේ සත්්‍යස් බෝධි පාක්ෂික දරුම අපට මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තුළින් දේශනා කොට වදාලයුතුම් බුදු දේශනා තුළින් මේ විදිහිට දැනගන්ට ලැබෙන්න්නේ කලාාතුරකින් අපට මේ ගැන හිත පහද වගට ලැබෙන්න්නේ කලාතුරකින් මේ හැම දෙයක්ම අපට ලැබෙන්නිි පෙන් ොස්වාමෙන්න් වහස කළලාතුරකි අපි මේ ලැබිච්චි දුර්ල බවස්ථාවයි අපි මෙතෙක් ඒ සතිස් බෝධිපාක්ෂික ධර්මයන් වල අපි කතා කලා සතර සති පට්ටානය ගැන සතිපට්ටානය ගැන ඒගේම සතර සම්මත් පදහන වීරී ගැන කතා කලා ගැඟු සතර ඉර්ධිපාද ගැන අපි පසුගි වැඩසට හඟවුවල කතා කළ මේ ළඟට පින්න්නස්වාමන් හන් ස්ට තියෙන සත්තිස් බෝධිපාක්ෂික ධර්ම කොට්ටාසේ තමයි ඉන්ද්‍රී ධර්මයන් පහක්කු ඉන්ද්‍රී ධර්මයන් තින්ේ ඉන්ද්‍රී ධර්මයනුත් බල ධර්මයනුත් අපට ළඟට ොන ගහෙනවා මෙත් සමගම කතා කරන්න පුලො තින් මේ සම්බන්ධයෙන් උතුම් බුද්ධ දේශන අන්තර්ගත සංයුක්තියක් රහතාන් වහන්සේලා මේ වගේ විශේෂිත ධර්ම කොට්ටාස සංගායනා කරපු කොටසට තමයි මේ සංයුක්ත නිකාය කියලකයන් එක ඉද අපට මොන ගැහෙනවා ස්රම සගාත වර්ගේ කිතියෙන දේවතා සයුක්තේ දවපොත්ත සංයුක්තයේ බ්‍රහ්ම සංයුක්තය යක සංයුක්තය භික්ු භික්‍ෂු සංයුක්තය භික්‍ෂුණ සංයුක්තය හෝසල සයුක්තය අදවසය සයුක්ත කරලා රටාවකට ගොුණු කරලා තියෙනවා මේදේශනා. එඩබ සැට මන ගහෙනවා සයුක්ත නිකාය දෙක නිධන වර්ගේ පටිෂතම පාදේශතර කරලා. එළඟට අපට මොන ගැහෙනවා සයුක්ත නිකාය තුනේ කන්දක වර්ගේ ංචපාදනස්කන්දී ගනම් විස්තර වෙනනතුම් බුද්ධ දේශනා. ඊළඟට අපට මොනගේ හෙනවා සයුක්තනිකාය හතරරි සලායතන සංයුක්තය වේදනා සංයුක්තයේදී තුම් බුද දේශනා සංග්‍රහකරපු කොට්ටාසේ ගැ සලායතන සංයුක්තයේදී ආයතන ගැන විග්‍රහ කරපු දෙසුම් තියනවා වේදනා සයුක්තයේ දම මේ සප දුක්කු පෙක් වේදනාවන් ගැන විග්‍රහ කරන දෙසුම් තියෙනවා. ඊළඟට සයුක්තනිකාය පහපොත් වහන්සට එනකොට මගග මහාවර්ගය කියල කියනවා මේ ආර්ෂ්ඨාගික මාර්ගයේ ගැන පස්සේ සතිපට්ඨානය ගැන බොද්ජහඟ ගැන සයුක්ත වසයෙන් අත්දැන් අපි කතා කරන්න බලාපොරොත්තු වන ඉන්දී සංයුක්තය ඉන්දී සයුක්තය වසයෙන් ඉද්‍රී ධර්මයන් ගැන බුදුරජාන් වහන්සේ වදාළ ඒ පිවිතුරු බුද්ධ දේශනා අන්තර්ගත වෙන. තින් අපි තුම් බුද්ධ දේශනා තමයි මේ සොඳුරු නිවන් මග සදහම් කතිකාවද තුළින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පෙන්නස්වාමන් වහසේ ඉද්‍රිය ධර්මයන්ගේ වටිනාකම ගැන මුලින්ම මේ ඉන්ද්‍රිය සංයුක්තයේ මේ සෝත්‍ර දේශනාවලින් පැහැදිලි කරනවා. ඒක අපේ ආරම්භයක් හැටියට දැනගත්තවත් හොඳයි පවා පිෙනස්ස භාගතුන් වහන්සේ බොහෝම දේශනා කොඩා කරලාතියෙන් සැවැත්නවර ජේතනාරාම හිදදි. තිම ඉන්ද්‍රී ගැනතියන මේ දේශ ගොඩා කළලාටරලාතිින් සවැත් නොර දිමයි ජේතනාරාමේද. බුදුජාන්ස දශනා කරනවා මේ ඉද්‍රිය ගැනමුලින්ම මෙම පංචයිමානි භික්කව ඉන්ද්‍රියයාන. පිනත් මහණනි මේ ඉන්ද්‍රිය පහක් තියෙනවා. කතමාි පංච මනාදී පහ සද්ධීන්ද්‍රියන් සද්ධහා ඉන්ද්‍රිය. විරීන්ද්‍රියන් එක වීරිය නැම ීන්ද්‍රිය, සතින්ද්‍රියන්, සතිය නැමති ඉන්ද්‍රිය සද්ධා න්ද්‍රියවිරීද්‍රිය රීන්්‍රිය. සති ඉන්ද්‍රයේ ඒවගේම සමාධී ඉන්ද්‍රිය සමාධයක්ත් ඉන්ද්‍රිය පස්සු නිගත මාසාන ප්‍රඥාන්ද්‍රයේයට භාගතුනාස කෙටියෙන් වදාලා සංකාසන කෙටෙන් වදාලා ඉමානිකෝ භිකරේ පංච න්ද්‍රයාන කියල සුද්ධක සූත්‍ර දේශනව නමින් සංගානාවට ඇතුලත්වලති. බර රහතන් වහසලා එකත් ඇතුල් කරලා තියෙන සංගහයනාවට තකටේ බුදුරයන් වහසගේ සංකාසනා කියන. මයි මලිකව හැ හැඳුන්වාදීම. ෝත ත්‍රේ හද පිෙන හ විස්තර කර. ඒ සෝත කියෙනම සඩට පහරට මාර්ගයට පාරට කිය ඕ නිවන් මග නිවන් මගටත් කියව ඉතින් මෙනද ඉන්ද්‍ර සයක්තය සෝත සූත්‍රයේ දී ාගතුනාන්සේ යයිදට මුලින් කල හැඳිනීම ආයත් කරන ඉද්‍රිය පාහ ැන සද්දාා ඉන්ද්‍රිය බෙරි ඉදිය ස සද්‍රිය සමමාය ඉද්‍රිය ප හලා දෙසනාගල භාගතු වන්සේ වදාලා යත්තුවකෝ භික්කවේ අරියසාාවකෝ යම් වෙලාක පෙන් අත්මාන්‍ය ආර්ශ්‍රාවකයක් ඉමේසං පංචන්නං ඉන්ද්‍රියයා නම් මේ භාක්කෝ ඉන්ද්‍රිය වල අස්සාධංච ආදීනවංච නිස්සරණංච. ආස්වාදය ආදීනවය නිස්සරණය කියෙනද. යථ බොහුතන් පජානාද ඇත්ත ඇති සැටියම් දන්නවාද. මනාකුට දන්නවාද අයංමුොච්චති භික්කවේ අරිය සාවකෝ සෝතා පන්නු එතකොටයි කියන්නේ ආයශ්‍රාවකය කියලා කියන්නේ එතකොටයි සෝතා පන්නය කැ ැන එතකොටයි ඒක තිනවා භාගතුන් තාව විස්ත්‍ර කරනවා ඒ ආයශ්‍රාවකයා ඒ සෝතා පන්න කියෙනා අප ඒමයි හතරපා යන්න කියෙන අවිනි පාත දම්මූ පහලට යන්නේ හතරපාට යන්නේ නෑ නියතෝ සම්බෝධි පරායනෝ කියෙන නියත වසයෙන්ම චතුරාය සතය ධර්මය පරිපුර්ණ අබෝධ කරගන්න කෙනෙක් කිය. කෞද මේ ඉන්ද්‍රිය ධර්මයන් ඉන්ද්‍රිය පහ සද්දා විරිය සති සමාදී ප්‍රශ්නාකෙන් ඉන්දීද පහේ ආස්වාදය දැන ආස්වාදය ආදීන තින නිස්සරණ තරන තුන්න ජතා අබෝතිය දන්න. යතාර්ථයක් වසේම තියන න අවබෝධ කරගත්තාහමු. සෝහන් ශ්‍රාක කියනව කියන බුදුරජාන් වහන්සේ වදාළ සෝහන් ශ්‍රාවකයා ජීවිතය අයිංකරනවා කිව්වා මහපොලො වගේ දුක්කන්දරාවක්නේ සනස පොඩි මුංයට තරමේ ගල හැට හතක් තයල බදුරයන් වස වදාළ මේ වගේ පොඩි දුකක් තමයාට අනාගත බවහතේ විදින්නතිය ඒ වගේ සැනසෙල්ලස අස්වසෙල්ලක් ලබන හොලගේ දුක්කඩක් අව සංකරපු ශ්‍රාවකයක මහසාගරය උපමාකරගෙනෙක් අවස්ථාවකති මහසාගරීම වතුරබිින්දු කීපයක් උඩට නඟල බුදුරජන්හසසි තන කොළගහකි මේ උඩට නැගිච්ච වතුරබින්ද තුනද වැඩි මේ මහසාගරය ජලදක කියලා හනයි. එකට බදදු බදරන් හසර වාම හසර පිතු දෙෙන ස්වාමීනී ඇයි තහම ස්වල්පය වතුර ප්‍රමාණයක් උඩට නැගුණේ. මහන්‍ය අන්ුවය වගේ. ස්වල්ප දුප්‍රමාණයක් මේ සෝතාපන ශ්‍රාවකයට ඉදිරියේ ඉදිවිඳින්න තියෙන්නේ. මහාසාගරයේ ජලය වගේ විසාර දුකොඩ ජීවිතේ අයිම් කරලා දැන්ම. ඇති මේ වගේ වාසනාවන්ත ජීවිතයට මහත් අස්සසෙල්ලක්කෝ ගොඩා දුරවෙලා ගියපු උතුම් බුදුරජාණන් වහන්සේගේ ශාසනය ප්‍රථම ශ්‍රාවකයක් සෝතාපන්න ශ්‍රාවකයෙක් වෙන්න. එහෙමනංල අප තේරුම් ගන්න ඕන අප අබෝධ කර ගන්න ඕන තාාර්ථයක් හැටියට මොකක්ද මේ සද්ධහා වීරයේ සති සමාධී ප්‍රඥා කරඉන්ද ධර්මයන්ගේ ආස්වාදය ආදීනවේ නිසාරණයගෙන කරුණ තුනමනකොට දන්න කියෙන සෝතාපන්න සෝතාපන්න දෘතිය සෝත සූත්‍රයේ මේක තවදුරටත් විස්තරව නනිසන්න දුෘතිය සෝත සූත්‍රයේ දී ආස්වාදය ආදීනවේ නිසරට අමතර තව කර්ම දෙයක් මුලින්තිෙන අනේ තික විස්තර කරනවා අය තමයි සමුදය අස්ථංගමේ ස ඒ කියන්නේ හට ගැනීමත් අස්ථංගම නැතික යාමන්. ඒවගේ ඒත්තික මස්වාදයේ ආදන නිසරණේ තොට මේ පංචින්ද්‍රිය තුළත් සමුදය තියනෝ අස්තංගමේ තියනවා ආශවාදය ඇතියන ආදීන වැඇතින නිසරණයක් තියනවා මේ සංකත ධර්ම නිසාමෙන් වවාස එ තුර ආර්ශ්‍රාවකයා මක ර්ේෂ්ඨාංක මාර්ගයේ තමයි එද යාර්ශ්්‍රායන්ගක් ර්ගයට අදාල් ති ෝධිපක්ෂක ධර්ම අරෂ්ාක මාර්ගගේ සංකත ධර්මයන් අතර අග්‍රම සංකතයේ ආර් ආර්ෂ්ටායක මාර්ගය කෙල පෙන්ලද නන ආර්ශ්න ර්ගගේ සංකතයක තියෙන ලක්ෂණ ේතුලත් තිය නොනසා අරශ්ාක මාර්ගය වර්ණ කෙනා තුළ තමාම මේ සසිියලු බෝධි පාශය ධර්ම ගුණවෙලා එන්නේ ඉන්ද්‍රී එ ඔක්කොමමාර මේ ප්‍රහාණය පිණස චන්දය ප්‍රහණය කිරීම පිරිස තමයි හැමක්ම යොමේලා ති මෙතරින් එතර වෙන්න පෞරක් වගේේ. බෝධි පහ ධර්මතිය සත් ගුණ වෙන්න කෙනෙ එක ජීවිතයට ඇති මෙතැනදත් කියවෙන්නේ ඒවිදිර මනාකුට දන්නවනම් මේ සමුදය හටගැනීම අස්තංගම ආස්වාදය ආදන නිසරණය අන්නේ කෙනා කවද සෝතා පන්න සුකතා පන්න භාගත ද. අරහන්ත සූත්‍රය කොහොමත් වන්ස විස්තර වෙන්න එක තව්දුරටත් එහමඒ පිනස්වාමනස අරහන්ත සෝත්‍රය ඒවගේ දති අරහන් සෝතතිකින් සූත්‍ර දේශනද කිදීම කරන දෙක තවදරටත් විසර කරනදැ. යථභූතන් පජානාති කියන පචචනින් විස්තර කර සෝතාපන සෝප මනාද යතභූතන් පජානාතය කියෙන මනනා කරන අදන්නේ සද්ධවිී සති සමාධී ප්‍රඥ කන ඉඩ්‍ර ධර්මයන්ගේ අස්වාදය ආදනව ස ආ නිස කලින් දෙවෙනි දේශනනා විදිකිවවා සමුදේ අස්තංගම අස්වාදය ආදීනය නිසණය කෙන කරනු පහම පහම පළවෙනි ආරහන්ත සූත්‍රේද කියවෙන්නේ ඒ විදියට ආස්වාදයක් ආදීනවත් නිසරණයක් යථභූතන් විදිත්වා විදිත්වා අොට දිත්වාවගෙන අවබෝධ කරලා අනුපාදා විමුව උපාධනන් රහිතෝ නිදහස්ස වයේෝ සෝතා පන්න කෙනා යථාබූතන් පජාන අද මනාකොට දන්නවා. රහතන් වහන්සේ කෝමද යථබූතන් විදිත්වා ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරගෙන අනුපාදා විමුත්තව උපාදාන නැතිව මේ නිදහස්සේලා මේ හැමදේකින් සංකත ඉන්ද්‍ර තරම යන්ට ප උපාන ැතු දහසරල ෝක සියලු කෙසුන්ගේ නිදහස්සලා අයන් ඔච්චති භික්කවේ බික්කු අරහන් කීනාසවූ අරහත්තු කීනාශර වූ රහතන් වවාස උසිතව කතකරණී ෝහිත බාර බාර පැත්තකින් තීපු අනුපත්ත සදත් සෝනසේ රහධන්වාසිර කියන නම්ේ නද පරක්කීන බව සයෝජන සම්මධනාව විමුත්වඒෙමයි අධවසස්ස. විස්තරේ මෙහම තියනව අප පෙන්වත්තුලකුසාමන් වහන්සේ පරිවර්තනය කරල පිණස්ව වන්හන්සේ ශ්‍රද්ධහ වරයේ සති සමාධි ප්‍රඥ්ඥා කියන ඒ ඉන්ද්‍රී ධර්මයන් පහේ දුති අරහන්ද සෝතියේ හට ගැනීමත් නැතිවීම තාස්වාදය තාදීනත් නිස්සරණයක් කියන තුළම ගනවදාරල කියනෝ ඒ වූ සැටියම් දැන උපාදාන් රහිතව නිදහස් ව යේ වෙයිද හර මේ භික්ෂූ ආශ්‍රවයන් ශෂයකරන ලද්දේ බවසර නිමා කරන ලද්දේ කළයුත්ත කරන ලද්දේ කෙස් බර බැහැර කරන ලද්දේ අනු පිළිවෙලින් පැමිණි අරහත්තුවේ ඇත්තේ බව සංයෝජන ශය කරන ලද්දේ මැනවි ඉදරන නිදහස්ස වූයේ රහතන් වහන්සේයි හනු ලැබියනේ. එස සමන සෝත්‍රදුති සමන සෝත්‍රයේදී මේ ඉන්දීධර්මයන් වඩාගත්තේ නැත්තං ශ්‍රමණයක් වන්න ශ්‍රමණයන් අතර බ්‍රහ්ුණය කල බුදුරයන්හන්සේ රහතන් වහන්සේ හඳන්න නවා. බ්‍රහක්වුණ වග්‍යයක් කතියනවාම දම පද. අරහත් භික්‍ෂූ තම හැබැයිම බ්‍රහ්මණයක් කියන්නේ කලදැන්. බුද්ධ කාලයේ අදටත් මින්දියාව ශේෂ්ට දැනකොට අආසයකෙන් කුලේ හැටියට සැලකනව මේ බ්‍රහක්්මින්ස් කෙලන බ්‍රහක්්වණයන් පූජක පැලන්තිය. පිකට්ටි තමයි සමාජි ආධිපත්ති උසස්කොට සලකන්. බ්‍රහ්මය සමගක් අවුන බ්‍රහ්මයගේ මුකයෙන්ව පන්න කියලා එහෙම එයාලගේ පනවා ගැනීමක් තියෙනවා එතිම බ්‍රහක්්මණ කියල බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මණයන් අතර බ්‍රහ්මනයක් වන්නට ශ්‍රමණය අතර ශ්‍රමණයක් වන්නට මේ ඉන්ද්‍රී ධර්මයන් අවබෝධ කර ගැනීම ගැන පහැදිලි කරනවාන නිසාන්හස. යි ඒකදස් පලවෙනි සමන සූත්‍රය තියෙන්නේ ඉන්ද්‍රී පා දේශනාරා ඉන්ද්‍රී පහතියන පංචිමාන්‍ය භික්කව න්ද්‍රයාානි තමානි පංචිමනාදේ පහා සද්දා ඉන්ද්‍රිය විරී ඉද්‍රිය සති ඉන්ද්‍රිය සමාධ ඉද්‍රිය ප්‍රඥා ඉද්‍රියී කියලා. අ ට පස පෙන ස්වාමන් වවාස භාගතනන්ති වදාලා ඒහි කේචි භික්කවේ සමනාව බ්‍රාක්්මණාව. යම්කිසි ශ්‍රමණයකරි බ්‍රාක්්ණය කරන්නවාද. ඉමේ සම් පං්චන්්ඩක් ඉද්‍රයාන මේ ඉන්ද්‍රිය පහේ සද්දා රිය සති සමාධි ප්‍රඥාගෙන් ඉද්‍රී පය සමුදයංච අත්තගමංච අස්සාධානංච ආදීනවංච නිස්සරණංච. හට ගැනීම. අස්තග නැතිවීම ආස්වාදී ආදීන නිසරණ ගෙන පහ යථබූතන්නම් පජාන හරිට දන්නක්තං නමේතේ භික්කවේ සමනවා බ්‍රාහ්මනාව ඒ අය ශ්‍රමණයකිෙන හරි ්‍රාහ්මණකෙන හරි සමනේසවා සමන සම්මතා. ශ්‍රමණයන් අතර ශ්‍රමණය කියල සම්මත කරන්න බැැ බ්‍රාහ්මනේසවා බ්‍රහ්මන සම බා් ශ්‍රේ්ටයි කිය න අතර ස ප්‍රමක් වනව ශ්‍රමණය බ්‍රහ්මණය තෝරණ ගාතාව බ්‍රහ්මණ වගේ තියනවා බාහිත පාපෝති බ්‍රහ්මනු එ කෙලෙස් පව් බැහැර කළ නිසා බ්‍රහ්මණයක් කියනවා. සමචරයා සමනෝති උච්චති සමචරියාවේකැන් මේ ලෝකෙ විසමචරියාව තමයි දුස්්චරිතය. සමචරියාව තමයි සුචරිත අන්න සුචරිතය යුක්ත භාව නිසාස් ශ්‍රමණයා කියල කියලා. පබ්බාජ්්‍යා ඇත්. පබාජ්ජා ඇත්ත නෝ මලා තස්මා පබ්ජිතතිය උච්චති පැවිද්දා කියලකන්නේ පබ්බාජ්ජා ඇත්තනෝ මාලන් තමන්ගේ අභ්‍යති තියන කෙස් මාලකඩ අයින්කරබරලා බැහැර කලාා නිසා මෙයාට පැවිද්දා කියලා කියන ලස්සන මේ විග්‍රහයක්නය පෙන්ෙනස්වන්න සිතක් ඒ ශ්‍රමණයා ඒ බ්‍රහක්්මණයා නියම ශ්‍රමණයක් බ්‍රහක්්ණයෙක් වෙන්නට ඉන්්‍රීධර්මය අවබෝධ කරගත යුතුයි කියලා තමයි. බදවාගතයතු කියල තමයි මේ දේශනාව විස්තර කරන්න ස ද මේ දේනවද කියනවා මේ දැ ශ්‍රමණෙක් භාගුණනක් කියලා කියන්න බැෑ කියනවා ඉදිරිී දර්ම පහගෙන හරිට දන්න ඇත්තම්. ඉටස කියනවා මේ නචච පන්නතේ ආයස් බන්තු සාමඥ්්‍ය අත්හංවා බ්‍රහ්මණ්්‍ය අත්හංවා. යයට ශ්‍රමණ භවයි අර්ථය හරි බ්‍රාහ්මණ භවර්තය හරි දිිට්ටේව දම්මේ සෑ බෙනා සච්චිකත්තව ප ස පාජ වියරන්තිකෙනක වෙන්න කියනවා. මේ ජීවිතේ සයම්භූජානය මන්ට මේ අවබෝධ කරගන්න පාගතනාසය වදල ධර්මය යාලා තමන්ගේ ම ඥානයක්ක්වසය අබුධ කරගන්නවා ගෙනක වෙන්න නෑ කියන මේ පහ සමුද හස්තංග මේැතමදේ නිරෝධය අස්වාදයේ ආදීනවේ නිසරණ කියන කරුණු පහ. ඒ එතොට එවිදිට පලනිිකුරස වදාල වදා දෙවිනි කුරසි දේශනා කරනා කවුරරිගෙන කියීම ැත්තු දන්නව ධරයට ඒය සැමැබ සමන බාලා. තොර බලන්න මේලෝක සැබෑම් ශ්‍රමණය හිටිය සැෑම් බ්‍රහමණයට බුද් වාාසගැන බදධ සාාසනයක් තුළ විතරණෙ මහනය වස්තුූන් මේ ඉන්ද්‍රී ධර්මදිවුන් කරගන්න මේ ඉන්ද්‍රී ධර්මාන් වල සමුදී අස්ථංගම ආස්වාද්‍ය ආදයව නිස්සරණය අවබෝධ කරගන්න මෙ තියන බුදුසාාසනයක බැහැරෝ ශ්‍රමණය වනේ බ්‍රහ්මණය වනේ ස සමණයන්ගින් හිස්කේලතිේන සමර්දේශනාවලන. බුදුරජාණන් වහන්සේ අවුරුදු තිස්පහක් වෙනකං. බුදුරයන් වහන්සේ සෙව්ව කියනවන අවුරුදු හයක් මේ ලෝකේ ගිහිල් අර සුබද්ද භික්ෂුව අර බෑ බුදුරයන් වහන්ස ං අවරුදු හයක් ඇතිස් පස්සන විය වෙනකම් මම හොයාගන ගියා මට මේ ශ්‍රබණ භාවේ බ්‍රහ් වුණ භාවේ සත්කින් සච්ච ග සිකින් කුසලග විසි සත්‍ය කුක් කුසලේ කොමක්ද කියලබං හොයමින් ගිය මට ශ්‍රමණය කම්බුන් නෑ කියනවා. බ්‍රහ්මණේ කම්බුර් නෑ කිය. බුදුරජාන් වහස තම මේ ලෝකේ ස්ර පහර වෙච්ච ශ්‍රණයන් වහන්සේ බ්‍රාහ්මුණණයන් වහන්සේ ඊන්ට පිස්සන්න හටරි මේදැන් අපි මේ ඉන්ද්‍රී ධර්ම ගැන කතා කරනවා මේ ඉන්ද්‍රී ධර්ම ගැන ඉන්දී ධර්ම කොහෙද දැක්ක යුක්තේ දැක්ක යුතු තැන මොකක්්ද කියන එක ගැන වධාරණතාම පටිනා දේශනාව අපට ඊලංගට දට්ටබ සූත්‍රය මන ඒ සූත්‍රී පිනසන්නන් අපි කතා කරු දෘතිය සම සූත්‍රෂසන ට කලින් තියෙනවා ඒ පොට සීපත් කරගෙන හොඳද හොඳ දති සමන සූත්‍රයේ ද වන්සේ මේ ඉන්ද්‍රිය ධර්ම පහ ගැන කියලා භගතු වස දෙසනගන සද් සද්ධන්ද්‍රිය මෙහම චතුරට සතර ලපනවා ඇතනදී ඒදැන් කවරරි ශ්‍රමණය කර ්‍රාක්්ුණය කරී ශ්‍රද්ධා ඉන්ද්‍රිය දන්න ඇද සද්ධන්ද්‍රියයන් අප පජානාති. සද්ධීන්ද්‍රියය සමුදයන් අප පජානන්ති සදීන්ද්‍රිය නිරෝධන්න අප පානන්ති සදීද්‍ර නිෝධගමනි ප්‍රතිිදන්න පාන චතුර සතය හෙමයි ගල්පන්න ගලපනවා කලපල දෙදනකන ඒත්‍ර අන්නේ අය ඉටව විරිය කැනත් කියනයි දීටම සද්දා වීරිය සතති සමාජ පානන් ඉදිද්‍රිය පහම ඉන්ද්‍රිය පහදාන්න ෙත්නේ ඉදරි පහ හට ගැනම දන්න ත්න චතර සත්ති කලපලගන නිරෝධද ත්න මර පතිපදවද ත්නෑ කියන ඒ අය සැසන මුණන ම කියන . ොලි අ කටේ කි බටි ත අපට තරුණු මේ දේශනාවද විස්සරන තර ග ස්කි දන්නවද මේ විදියට ඉන්ද්‍රිය පහත් ඒ සමුදයක් නිරෝධයත් මාර්ගයක් ඒ අය සැබෑ ස මන කියලා ඒ කිය ශ්‍රමණ බව සමට බවේ නැමැතැ රාුණ බව නීම පළ ලබාගන පළ ලබාගන්න ඉළඟට දටටම් සූත්‍රී සන්නසේ ඉතාමද ගත්ත ග්‍රහයක්තිය නො මේ ඉද්‍රී ධර්මයන් ක කොතැන් හිද අපි දක්ක යුත්තේ කියලා ඉගෙන අප කතා කරමසා කත්තච් භික්කවේ සද්ධීන්ද්‍රියන් දට්ට්බං කොතනද පින්නත්මාන සද්දා ඉද්‍රිය දැක්ක යුත්තේ භාගතුන්සේ වදාලා චත්තුසු සෝතා පත්ති අගේ සෝ හතර තුළ ද සෝපත්තියංග හර සණස දැන් බුදුර සෝතා පත්ති සෝතා පත්ති අංගෙන සෝතා පන්න වෙන්ඩපුපකාරව නංග මෙමිතනක සෝතා පන්න ඕන කෙන ගැන ගන්නේ ඒ තමයි භාගතුනාස ගැති නොසන ප්‍රසාදේ ප්‍රසාද උද්ධය අවච්ච ප්‍රසාදය ධර්මය ගැතින් නොසන ප්‍රසාදේ තම අවෙච්චප්‍රසාදේ සංගරත්නය ගැනතින අවච්ච පසාදේ නොසන ප්‍රසාදය තක එවගේ මාරිකාන් හසට සිලේ හත චතුසු ගෙන හතරක්න චතුසු සෝතාපත්තිියන්ගේ සු එන්නේ තුළ තමයි දකින්න ඕනේ එයා තමයි මන මැනවිම් සද්ධහහින්දිය ඇතිකරගෙන එන්න කෙනා එ සෝහන් ශ්‍රාවකයෙක් තුළ පිහිටල ශ්‍රද්ධ ඉන්දිය වසයෙන් දැක් ුතේ තුළ තියෙන සෝතාපති අංග හතර බුදුරාණ වහන්ස ැන්න නොසලෙන පැහැදීම ධර්ම ගැ නොසලනු පැහදීම සංගයා ගැ නොසලිනු පැහැදීම අරිකාන්ත සිදැන් එක තැනක් මතක් වෙනවා අරම මහනාම කියල ශාක්්‍යයෙක් මේ බුදුරජාණන් වහන්සේ එක පැත්තක් වෙලා මේ භික්ෂු භික්ෂණ උපාසක උපාසිකා සිවුවන් අපේස මේ දෙව මිනිස ලෝකම තවපත්තක මේ හිටියත් බුදුරජාණන් වහන්සේගේ පැත්ති කියනෙන කියැන බුදුරජන් වහන්සේ පවසන දේ සත්ය කියන හදහ ගැනීමේ ඉන්නවා කියලා සෝහන් ස්්‍රාවකක් අර තව අවස්ථාවක් තියරන් සහන්සේයා හැකිලෙන්නේ කිය බුදුරජාන් වහන්ස කිවූත් මේ මඩවලක් පෙන්නලා මට පති යඩ මේ ඒදන්නක් පාලමක් විදිරේ දිගය දෙන්න කියලා එයා මේකට මේගැන කිසි බයක් සකක් නැතු එදී කරනවා යා ඒතරම් විශ්වාසයන් තතාගතයන් වහන්සේ ගැන කටයුතු කරනවා සද්ධහවන්ත සෝතාපන්න ශ්‍රාවකයා මයි ති අන්නේ සෝතාපන්න ශ්‍රාවකයක් තුළ තමයි මේ ශ්‍රද්ධාව දැක්ක යුත්්ත කියලා කියලා බුදදු ගුණ දහම් ගුණ සඟගුණ ගැන අවබෝධයෙන්ම තියෙන පැදීම තියෙන කෙනා තුළ තමයි. දිද්‍රිටන් පහිටන් භගතුන්න සේකුණ අධහන කෙන ධර්මයගුණ අදහනෝය පිළිගන්න විශ්වාස කරනවා සංගරත්නගලත් තිස්සාස කරන විශ්වාස් ඒවාගේ මේගේ ආරයකකාද සිලයක්ක් පොත ත ස සලේ ගැන්න සන්නන්සතය නොයි සෝත පත්ති සංයුක්තය දේශනාව කර සිදත්ත පුරාණ කියෙන දෙන්නා සෝහන් ශ්‍රාවකෝනේ මේ යාලා මේ දුරයාන් වහන්සේ ලා උනන්දු කරවනවා පැවිදි වෙන්න කියැනම් ගිහිගෙදර හරි කරදරයින කරදර බාධක සහිතයි එනිසා පැවිද්ධ ගොඩක් මේ ආකාසේ වගේ නිදහස්තනක් කියලා එතකොට කියන ස්වාමීනය අපි අපේ ඇත්ත තමයි අපේ ජීවිතය හරි කරදර බාධ සහිතයි එවනට අපි මෙහම ධර්මය හෙසනවා කියලා ඇලා කියනවා අප මට තියෙන්නේ මේ ස්වාමීනී අපිට මේ කොසල් රජ්ජිරුවන්ගේ අන්තපුරේ කාන්තාවන් ගැන මහේෂිකාවන් අග්‍ර මහේෂිකාවන් මේ උයන ටෙක්කා යන්න ඇතා අපිට ඩංගල ඉතින් අපි ස්ත්‍රීන් මහේෂිකාවන් ගාාවට ලංවුණහම එවලේම ඇරපු සඳුම් කරනුවක සොෝ දෙන්න කියනවා ඒළඟට ඒටටේගේ මේ පහසස්වාමය හිම්ඹුල් පුළුන් ද සයක්වර පෙලූ හිබුල් පුලුන් කපු පුළුන් වගේ ඉති අපි ඒ වෙලාවේ ඒ විදිහෙට පහස එකටට සුවන්ද තිබුණට අපි හිතේ රාග සිතක් නම් ඇතිකර ගන්න නෑ කියන අපි අතින් අල්ලලා නැගැෙනිවරු ඇත අපට නංගනෝ බස්සනෝ සාමින අපි දුස්කර දෙයක් කරන්නේ කියලා මේ සෝතාපන ශ්‍රාකයෝ දෙන්න කියනවා විසිදත්ත පුරණ එහෙම එතිකොට මේ ශ්‍රද්ධාව කියන එක ස්වාමීනිි මෙ තරම්කැන්නේ බලවත් දෙයක්න එකන් බුදුරජයන් වහසේ යමක් වදාලද සයුක් මොක්දම මේ ක්කන්ති සයුක්ති තියනෙ ඇසා නිත්‍යය. නි්‍ය නාසේ අනිත්‍යය ඉදිවානිත්‍යඒ එකකයි මනසාහිිත්‍යය කියලා ඉබුදුරජයන් වහන්සේ වදාළේ ධර්මි සද්ධහති අධි මුච්චති. සද්දාවෙන් අදහගන්නවා මේ විශ්වාස කරගන්නවා. එයා සද්ධහනුසාරිගෙනාන. පස්ස යම් පමණකට එක දකින ධර්මයතුලින් දකි දම්මා අනුසාරකය නවා. ඒක ජානාති පස්සති ඒස භාවේ දැනගන්න දැකගන්න කෙන එතකොට අනිත්්‍යඒ කියල දැනගන්නවා දැකගන්නවා. සෝප ශ්‍රාව කියන තක සෝතාපත්තයංග තුළ මේ සද්දාහන්ද දක්ක ුතුයිගෙනක හරි මේ පලල් කාරණාවක්නේ භ දල සදීදය දටබ ඒඟට සාමන්හස විරීන්දී දැක්ක වි ී ස කතච්ච වික්ව විරීන්දියන් දට්ටබ්බං විරීන්ද්‍රී කොහෙද දකින්න ති චතසු සම්මපපදාානයසු. සතර සම්මයපධාන වීරියය. කතා කලා උබොහෝ වසේ අතට සමපධානවේරීගැන කුසල් අකුසල් කැන තියෙන්නේ අකුසල් බැහර කරන්න කුසල් උපද වනිමු නූපන් අකුසල් නූපදවන්ට උපන්න්න අකුසල් බැහර කරන්න බැහරරන්නටත් ඉ පස්සේ නූපන් කුසල් උපදවාගන්නත් උදවාගත්ත කුසල් හැකගෙන එක වැඩදිවුණ කරගන්න විපල භාවිට පත් කරන්නේ හැමතැක දීම සාහනස් විස්තරන න චන්දන් නදි කැමැත් ඇති කරගන්න. වායමති ෑයම් කරනවා විරියන් ආර්භති වීරී ආරම්භ කරන චිත්තම් පක්ගන්නහාති පදහදි කියලා සතට සම්මපදාහන් වීරීීම විස්තර වෙන වෙනවා. අන්න වීරී තුළ තමයි අපි අප ීම විර ඉන්ද්‍රී දක්ක යුත්තේ විරන්දී දකින්න තියෙන්නේ ශ්‍රාවකයෙක් තුළන්න ඒ සතට සම්මප්‍රධන වරී තමන් තුළ තියෙනවනගන්න තමට පමඳර ගන්න ලැබෙනවා තමන්ට විරීන්ද්‍රී තිය තියෙනවද නැද කියලා තකොට එක ඉන්ද්‍රියක් කැටියට නින්න අපි ර්මාර්ික යන්නේ එක ැ අපිට මේ ලෝකී ජීවත්වයෙන්ම ඇස උපකාර වෙනවා කණ නාසේ දිවකාය මනසාට ඉන්දී ඒවත් ඉන්දී කිය නමී දේස ඉස්සර හට දේශන විස්ටරයෙන ඒවත් ඉන්ද්‍රී යටති ඒවා අපිට මේ ලෝකී ජීවත්වයෙන් බොහෝ උපකාරයිය ඇස ක්‍රියාත්මක වීම ඇසින් රෝප පැෙනීම කණ ක්‍රාත්මකලා කණින් සබ් දැසී අන්න ඒවගේ අපි ධර්මාරගිට උපකාර වෙන අංග නිසාවෙන් වොනමී ඉන්ද්‍රී ධර්ම කියලම හදුුන ලසන්න එකැන යයි ජීවිතය හා ප්‍රතිබද්ධ දෙයක් බවට පත්වෙනවා. ඇස තමන්ගේ ජීවිතය හා බැඳලතියෙන්නේ යම් සේද තමන් ලෝකය හා සමඟ සම්බන්ධ වෙන්න ඒ වගේ මේ සද්ධාව වීරිය කියන ඉන්ද්‍රී ධර්මයන් අපට ධර්මාර්ගයට උපකාරය වන පල ලබා දෙ එම ඉළඟට සාන්නන සතන්ද්‍රී කුමක දැක්කක්තේ කියලද විස්තරද සද්ධ ඉන්ද්‍රී ස්ෝත පත්තියංග තුළ විරන්ද්‍රිය සත සමපදාන වේරීතුර කින්න තියෙන්නේ වගතුනසේ වල ටතජ ික්වේ සීන්ද්‍රියන් දට බක් ොහෙද සතින්ද්‍රී දකින්න තියෙන්නේ ඒතමයි චතුසු සති පට්ාන තුර සර සති පට්ානය තුරම පින අයනු පස්සන වේදන පසන චිත්තාානු පසනනා දම්මාන පසන අතර අපි දීර්ග වසයසා ච්ා කල අනන්නේ සතර සි පට්ාන තු ම් පිෙන කිද තින එකනට සතින්ද්‍රී තම පිහිානද. සර සති පට්ටාන් එක විසරෙන වන්නේ ආතාපි සම්පජානුන් සතිමා විෙනය ලෝක අභි්‍යා දෝමනසන්න කෙරෙස්තාවවන වරෙන් කෙලිස්තවන නුවනින් කෙලිස්තවන සිහි කෙලෙසුන් ප්‍රහණය කරන සිහියෙන් යුක්තව විෙනය ලෝකෙ අභිජ්්‍යා දෝමනසං මේ ලෝකයේ කෙරෙහිතියෙනන අභිජ්ජාවත් දොම්නසත් දුරු කරමින් එයා කායනු පස්සනයෙන් මාසය කරනවා කයේ අතාාර්තය දකිමින් වාසය කරන දනාවන්ගේ අතාර්ථය දකිම වාසයරන සිතේ අතාර්ථය දකිමින් වාසය කරනු ධර්මයන්ගේ අතාර්ය දකිමින් වාසය කරනු. එවිදිහට පවත්තන සතිපට්ටානය තුළ තමයි සතිඉන්දී දකිල්ති කියලා කියන්නේයි. ඉළගනිසානස සමාධීන්දී කොතැන්හි දකි සමා ිසාස භාගත වසේ වදාලා කත්තච්ච භික්කවේ සමාධී ඉන්ද්‍රියන් දට්ටබං ැනද පින්නත් මහන ස මාධී ඉන්ද්‍රියී දකින්න තියෙන්නේ එතමයි චත්තුසු ජහනේසු හතරක් වු ධ්‍යානයන් තු පලවෙනි ධ්‍යානේ දෙවනි ධාන තුමිනි ධ්‍යානය හතරිනි ධානය භාගතනති විස්ත්‍රරල තින ධ්‍යානන්ගේ ස්භාවන්ඒ ධ්‍යනයන් තුළතමයි සමාධී ඉන්ද්‍රිය දකින තිය ඒ සවාන්නසා අපි කටිය දනගත්ොත් හොන්දයි බලවවිනි ධ්‍යානය කිව හම විච්චේව කාමේ පලවැනි ්‍යානේ විතක්ක විචාර සහිතයි පීතිසු පහක් යකතිනවා. දෙවිනිද හැන දෙවිනි ධාන තර විතක් විචර සංසේදල සමාධීින් හටගත පිරිසුකය තියෙන්නේ තර දිවිනි ධ්‍යානේ ඒවගේ තුන් එ නිධාන තුළ උපේෙක්ෂාව පිීතිය කිරෙ ොඇල්ම සෙන් හා නෝනය යුක්තව හමයි ස්සුකසචරහතන් වහන්සේ පාන උපිකෝ සති පරිසුද්දිී හතන් වහන්සේලා උපේක්ෂාව නක්ත සිහි නුවනී යුක්තු විහරණය කියල පවසන්න ඇතේ හතර ධ්‍යාන උබදවා ගන්න ඕ සැපේ වාසය කිරීම කියන ඒ දහන සපදුක්ක ක ප්‍රහන්සකස පහන දුක්ස පාන දෙසනරන පුද්්‍යෝ සෝමන ද මනසන අත්තන්ගමගේ හතරම දාන දන උපම ඇසුරින් පවා ලස්සන්ට විතර ඉදිදීී සම්බ විස්ත්‍රවසයන් තෙරුග දශනවක් ලැබීම ධ්‍යනතර දෙහන ඉළඟට පිසාන ප්‍රඥා න්දී කොතැන්හි දැක්ක විත්තේද කියලා විර න්න ැ ඉන්ද්‍ර හතරක් කලා සද්දාාඉන්ද්‍රිය සෝතාපත් සෝ පති්‍යයංග තුළ විරන්ද්‍රිය සදර සම්ම ප්‍රධාන පතු කින්න තියෙන්නේ සද්දාරිය සතිීන්ද්‍රිය සරතිති පට්ටානය තුළ සමාධීන්ද්‍රිය ධ්‍යාන හතර තුළ පස්සනක ප්‍රඥා ඉන්ද්‍රීිය භාගතන් වවාස වදාලේ කත්තජ භිකර පනින්ද්‍රයන්දට අබන් කොතැද පින්නත් මහනේ ප්‍රඥ න්ද්‍රී දකින තියෙන්නේ චත්තුස රිය සච්චේස. චතුර ආරි සත්‍යය තුළ හතරක් වූ ආරි සත්‍යය තුළ තමයි ප්‍රඥයින්තය දකින එත්ත පනීන්ද්‍රියන් දට්ටක්්බං දුක නම් ආරි සත්‍යය තුළ දුකට ගැනීම නම් ආරි සතය තුළ දුකනිරුද්වීම නම්ම රි සත්‍යය තුළ යුදධවන ප්‍රතිපදාව නම්මු ආරි සත්‍යය තුළ තමයි එත්තච සද්‍යීන්ද්‍රියන් දට්ටබ. එක දු ගැන තිෙන ඥානනේ හෙම දුකේ ඥානන් දුක සමුදේන සමාදිිට්ියයට පැිනිීම ප්‍රඥයින්දීරාවගෙන එහෙම. නිරධ ඥාන් නිරෝධ පතිබලා ගැන එයාට තියෙන දැනුම අවබෝධය වැටයම ඒ ප්‍රඥයින්ද දහෙමයි එතකොට පෙන්න ස්වාමින් හස මේ අපි මේ දේශනවිදි දැනගත්ත මේ ඉන්ද්‍රී ධර්මයන් දක්කවවිත්තේ කොතැන් හිඳද ඩ්ටබ් සෝත්‍ර දශනාව ට සද්දාහා ඉන්ද්‍රී දක්කවිත්තේ කිව්වා සතර සවතාපත්තේ අංග තුලන දුජාන් වහන්සගේග නවිච ප්‍රසාදේ ධර්මගෙන ච්චප ප්‍රසාදේ සංඝයා ග විචප ප්‍රසාදී නොසෙලන පැද. ඕ නොසල්ලන පැහැදීම ආරිකාන්ත සේලය. හිළඟට විරේන්දී දැක්කේත්තය කොත දෙකිව්වා සතර සමක් පදාන වේරීතුළ. අපඒ කතා කළ සතර සම්මප්පධාන වීරී ගැන විතර වසේ. ඒ තුළ තමයිවිරේන්දී දකිනවා. සතේන්දී දැක්ක යුක්තේ සතර සති පට්ටානේ තුළ කායානු පස්සනාව තුළ වේදනානුපස්සනාව තුළ චිත්තානු පස්සනාව තුළ දම්මා අනුපස්සනාව කිය සතර අනුපස්සනාවන්ගේ කෙලිස් තවන්න වීදී නුවනින් සිහියෙන් යුක්තව භිද්‍යාවත් දමන සත් දුරුරමින්සිහිය පවත්වන පවත්වීම තුළ තමයි ඒ සතර සතිපට්ටානේ තුළ තමයි දැක් වුත්ති කියන සතින්ඩි එමයි සතින්දි කෙක ොමක්ද කියනෙ පිරි තුළ තේරුන්ගන්න පුළුවන්න්නේ . ඉට පස්සේ සමාධින්ද්‍රය කියන්නමු කද කියලා විස්තර කළේ සමාධීන්්‍රිය දැක්කය යුත්තේ මේ සතර දිහානයන් තුළ පලනි නිදිාන ෙනි දිාන තුන් දිාන හතර වනි දිහාන කියන දිහාානයන්තුළ තමයි සමාධීන්දිය දක්ක වුත්ේ කිය නතකොට මේ කුසල් සිතේ එකඟ භවන පිනස සමාධින්ද්‍රී කියන්නනේ.ඒ කුසල් සිත යම්භාවන අරමුණනක් ඔස්සේ හිත පුරුදු කරලා ඒ හිතේ ඇති කරගන්න එක බව. එක තමයි පළවෙනි දිහානය වසෙන් එක ගැඹුරට දදිවුණන සබහ හරක් මයි පලවනි දිහාන දවනි දිාන තුන්ගනි දිහාහන හතරන දිහාහන පසන දි හතර නිදිානය වසයෙන් තියෙන පාක්නෑ සරූප දිහාන තියනෙමයි. ති සම්මා සමා තුළ තමයි දැක්ක විුතුකන සමාදන්දය. එපස් ප්‍රඥ්ඥයින්ගේ දැක විත සතරක් වූ ආරි සත්‍යය තුළ ගැන සතරක්ක ව ආර චතුරාර් සත්්‍යය කෙන කියම් කෙනෙ මේ දුකනම්ම වාරිසත්වය මේ දුකාට ගැනීම නම් ආරි සත්වය මේ දුක රුද්ධවීම නම් ආරිස සත්වය මේ දුක නිරුද්ධවන ප්‍රතිපදාව නම් ආර්රිසත්්‍යය කියලා අවබෝධ ජානයකට පත්වේ නවාද කැනෙක සම්මා අධිත්්‍යයරන අන්න ප්‍රච්ඥාඉන්දී කියලවායි. එතකොට පෙන්වස්වාමන් අහ අදට මහිතන්නේ අප ලබලතින කාල වෙලා ඉවරයි අපි මේ උතුම් බුදු දේශනයි බුදු දේශනා සාකච්ඡා කිරීමෙන් අප බොහෝ පින්ං රැස් කර ගැන්ටේ දනා ඉන්ද්‍ර ධර්මයන් ගැන තමයිඇද දවසේ අපි ය කතා කළේ ඉන්ඩී ධර්මයන්ගේ වැදගත්කම ගැන ඉන්ඩී ධර්මයෙන් කොතන් හි දැක්ක යුත්තේද කියලා ඒ පිළිබඳව අපි කතා කලා ඉතින් මේ ධර්ම සාකච්ඡාවෙන් අප රැස් කලාව සිලුපින් අපේ ගුරදේවෝත්තම කල්්‍යාන මිත්‍රපූජනී පින්නත් ලකුස්වන්හස සතුටින් අනමෝදන් වෙත්තුවාඒ වගේ අප සමඟ ධර්මය බෙදා ගන්න එකතු වෙච් වරුණණී පින්න ස්වාමීන් වහන්සේ ඇතුළු ේල්ලු පෙන්න ස්වාමන් වහන්සල මේ පින් සතුටින් අනමෝදන් වෙත්වා ශ්‍රද්ධහා මාධජාලයේ සමගින් එකතු වේ ධර්මදානය සිදුකරන පිනොත් ඔබ හැම දෙනාමත් මේ පින් සතුටින් අනමෝදන් වෙත්වා ධර්මස්්‍රවනය කළ ඔබාප හැම දෙනාටම මේ උතුම් පින මේ ඉන්දිය ධර්මයන් අපේ ජීවිත තුළත් පුොරුදු කරගෙන මේ ගෞතම බුදු සසුනේ පිරිිසරණ ලැබම් පිණිස උපකාර වේවාසාද साधु साधु समुद्धवत सुभगवा स्वखत्तो भगवता धमु सुपटिपन् भगवतो सावक संघोति